देश विद्युत संचार खेमती मेद आगता मसाज के अतरे फिश मसाज की आने विन का फिश मसाज का दी मंगिता अलते निर्माण मधुगंग आश्रित कर्म अंत अखटीट फिश थेरपी मे भी दीट बीह विला तीन आप यंग इतने दंबला कोहमद फिश थेरपी का करगा के मे इन मोसांबिकन मत्स्य वर्ग दिंग मिथन अवीला ගොඩක් දේශ විදේශ සංචාරකයෝ හරිම කැමති විදේශී සංචාරකයෝ නම් අනිවාර්යයෙන්ම මේ තෙරපියකට ඉතාමත්ම කැමති. ඉතින් අපි දැන් හදන්නේ මේ ටිකක් ලොකු මාළු වර්ගයක් නෙවෙයි මොසැම්බික් කියන්නේ මේ පුංචි පුංචි දණ්ඩි වගේ නෙවෙයි. ඉතින් ඒක නිසා මම දැන් කකුල දාන්න බයෙන් ඉන්නේ ටිකක්. අපි ඔන්න දැන් දාලා බලන්නයි හදන්නේ. කොඩවනි දාපු ගමන් කනවා කකුල මුලින්ම පුංචි නිකන් කිතියක් වගේ එකක් තමයි දැනෙන්නේ. ඉතින් ඒ වෙලාවට හයියෙන් සද්ද කරලා හිනා වෙන්න හිතෙනවා. හැබැයි ඉතින් පස්සේ බලනකොට ඉතින් හරිම සනීපයක් දැනෙන්නේ. ඒගොල්ලන් මං හිතන්නේ මේ අපේ කකුල් වල තියෙන වියලි හැම ඒවා මං හිතන්නේ කනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ මෙහෙම ළඟින් යනකොට හරි ලස්සන يعني හරි ආසහිතන තෙරපි එකක් සිද්ධ වෙනවා. කොරෝනා තියෙන කාලේ ලං මේ මේවා වහලා තිබුණා. ඒක නිසා මේගොල්ලන්ට කෑම දීලා ඒ කාලේ ඉතින් වහලා තිබෙන නිසා කෑම දෙනවනේ නිතරම. ඉතින් ඒක නිසා ඒකට හුරු වෙලා දැන් ඉතින් හුඟක් වෙලාවට මේගොල්ලන් කෑම ඉල්ලනවලු. මාදුගංගේ මේ විදිහට ඇවිදිනකොට ගල්මන්දුව ෆිෂ් ෆාම් එකට ඔයාලා අනිවාර්යයෙන්ම එන්න. දැන් මේ මම ඉන්නේ ගල්මන්දුව ෆිෂ් ෆාම් එකේ. ෆිෂ් ෆාම්ස් මම හිතන්නේ තව කීපයක් තියෙනවා. නමුත් මෙතනට ආවම මේ සුහදශීලී කාර්ය මණ්ඩලයත් එක්ක හරිම ආසයි. මේ විදිහට ෆිෂ් තෙරපි එකක් ගන්න එක කාටත් හොඳයි. මොකද ස්නායු රෝගවලට ඒ වගේම සාමාන්‍ය මරණුවම තමයි මේ අපි මේ මාළු කන්නේ. ඉතින් පිරිසිදු වෙනවා කකුල ඒ විතරක් නෙමෙයි. ඊළඟට දැන් අතරම භාවනාවක් වගේ සමහර වෙලාවට මට හිතෙනවා කොච්චර රිලැක්ස් වෙනවද කියලා. ඉතින් මේ වගේ දෙයක් කරගන්න අනිත් එක මාදුගංගේ සවාරියක් එන ගමන් මේ වගේ දෙයක් කරගන්න ලැබෙයිද? ඉතාමත්ම වටිනවා. මේ මම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම ලාංකිකෙක් හැටියට මේ ෆිෂ් ෆාම් එක කරගෙන යන අපේ මේ අධිපතිතුමාන්ලා ඇතුළු පිරිසට විශේෂයෙන් ලංකාවට සංචාරකයින්ගේ විදේශ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගන්න අපිට ඉතාමත්ම වටිනවා මේ වගේ දෙයක් කරන එක. ඉතින් ඒගොල්ලන්ට දියුණුවෙන් දියුණුවට මේ ආයතන පත් වෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. සද්දේ උදාරනේ මොකද්ද නම යන්නේ පැපයි කියලා කියන්නේ අපි ඉතින් බර්ම්පිස් කියලා කියන්නේ එයාගේ ආරස්තාව තමයි පුම් පුම්බන්නේ මේ උලංගරි තුන යන්න බෑ නැත්තා අරේ තා උලංගරි එන්නේ අරේ උලංගරි ගියා උලංගරිලා තමයි යන්නේ